දුරස් වෙමු සුරක්ෂිත හිටක් වෙනුවෙන් විෂන් කියාවකින් පණිවිඩයක් මේ දරුව මොනවද මේ කරන්නේ දේවිකා කවුද සඳුනි මට නම් තේරෙන්නේ නැහැ දැන් ඉතින් නිදා ගන්න ඕවා හිත හිතින්දලා වැඩක් නැහැ කවුරු හරි කේලමක් කියපු පළියට ඔයත් හැදිව අර අහිංසක දරුවව පොලිසියට ගෙනියන්න මේ කවුද දේවිකා මේ දරුවන්ට හොරකම් කරන්න ගන්නේ ඔයාද මමද නෑ නෑ මගේ දරුවෝ හොරකම් කරන්නේ නෑ ඒ දරුවන්ගේ තාත්තා අවුරුදු 40ක් ස්ටෝක් කීපර් කෙනෙක් විදියට ගවර්න්මන්ට් සර්විස් එකේ ඉඳලා සත පහක දෙයක් හොරකම් කරලා නෑ මේගොල්ලෝ කොහොමද එහෙම කරන්නේ ඒක වෙන්න බෑ දේවිකා එතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා ඔයාට පිස්සුද ලෙස්ලි අපේ පුතා සිතුම්ට හරි ආදරේ ඒ මිනිස්සු ගෙවල් දොරවල් උගස් තියලා සල්ලි හොයන්න හදපු නිසා අපේ පුතා සඳුනිගෙන් සල්ලි ඉල්ලලා දෙන්නේ නැති වෙන මොනවද අනිතගේ ඒ මිනිස්සු ඉක්මනට සල්ලි දෙනවා කියපු නිසා දුව ශිරාන්ට කියන්නේ නැතුව ඇති සමහර විට එහෙම වෙන්නේ නැති. මගේ ළඟ සල්ලි තිබුණා නම් මම මොන දෙයකට තියාගෙන හිටියත් ඔය ලක්ෂ හතර සිරාන්තට දෙනවා. ඒ සල්ලි තිබුණා නන්නේ. සිරාන්ට සල්ලි ඕනම කියලා කිව්වොත් අපි ණයක් වෙලා හරි සල්ලි ටික දීලා දාමු. දැන් නිදා ගන්න. Gambhir Godavari God.
මේ ෆොටෝග්‍රාෆර් ෆොටෝස් එකක් කියලා තිබ්බා. මේ විසිපාවගේ සිලෙක්ට් කරලා දෙන්න කියලා ඇල්බම් එකට. ඉතින් මම දැනගන්න පොඩ්ඩක් බලන්නකො. සඳුනි ෆයිල් එක මිස් කළා මම පොඩ වෙහිකලේ බලන්න සුසිනිදු සමකට මගේ විශ්වාසය ලක්ස් වලාකුළු දොරින් ගලන්නේ මේ හීනයක් නව ලක්ස් සුවඳවත් සුසිනිදු සමකට මගේ විශ්වාසය ලක්ස් ෆොටෝස් 25ක් තේරුවා. ඒ වෙනම දාලා ඇති. ඔය චුට්ටක් බලලා දෙන්න. Thank you.
ඊයේ කාඩ් එක හම්බුණා? නෑ අම්මේ. අපි ඒක හෝල්ඩ් කරානේ. එහෙනම් ඔය මෙට්ට උස උස හොයන්නේ? මුකුත් නෑ මෙට්ට හැදුවා. මං හිතුව කාඩ් එක කියලා. කාඩ් එක කවුද මේ මෙට්ට ඇස්ස දාන්නේ? ඒක නැති වෙලානේ. ඔව් ඉති. ඒක ඔතන තිබ්බනම් ඒත් ඔයාම වෙන්න ඉපෑ. මම මොකටද ඒක මේ මෙතන දාන්නේ? ඒකත් දන්නේ ඔයාමනේ. ඕනනම් ඒකේ තිබ්බ සල්ලි ටික අරගෙන නැති වුණා කියන්න පුළුවන්. මම මොකටද එහෙම කරන්නේ? අනික මං ඒ සල්ලි ශිරාන්ට දීලානේ තිබුණේ. මං කිව්වේ නෑනේ ඔයා ඒක එහෙම කරා කියලා. මං කිව්වේ ඕනේ නම් ඒක එහෙම කරන්නත් පුළුවන් කියලා. ඒකේ තව සල්ලිත් තිබුණානේ. Walakulu Dorin Galanna Hedayak seen a fresh looking girl like this. මාවම බඳින්නේ සර්ට මට වඩා පෝසත් කෙනෙක් බඳින්න පුළුවන් නේ. පළවෙනි එක තමයි ඔයාගේ ලස්සන මූණ. ගොඩක් කැමති ඔයාගේ මූණට. දෙවෙනි එක තමයි ඔයාගේ අහිංසකකම. කැම්පස් එකේදී මට ඕන තරම් ගෑනු ළමයි හම්බ වෙලා තියෙනවා. හැබැයි හැමෝම වගේ FS දෙක තුන පව කරපු අය. මටත් FS එකක් තිබුණනේ. නෑ. වාට එහෙම තියෙන්න බෑ. මට ඒක දැනෙනවා. FS එකක් තිබුණා කියලා ගෑන් ළමෙක් නරක ළමෙක් වෙනවද? කියන්නේ හැබැයි තමන්ගේ පරණ දේවල් හේවණල්ලක් වගේ පස්සෙන් එන ගෑනු ළමයි මම දැකලා තියෙනවා. හරි තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි ඔයාගේ ෆැමිලි එක. ඔයාගේ අම්මයි තාත්තයි ඔයා බලාගන්න විදිය. එහෙම බලාගෙන ගෑනු ළමයකට කවදාවත් වැරද්දක් කරන්න බෑ.
ඉතින් හරි වැඩේ නේ වෙන්න ගියේ. තවරිගේ වර්තමානයේ මාත් තමයි. අනේ සෝරි සර්. එදා තාත්තට අසනීපයි කියලා අම්මා කෝල් කළේ එවලි. ඉතින් මං ඒ කල්පනාවෙන් තමයි පාර පැන්නේ. නැහැ නෑ. අමත් ඒ වෙලාවේ කලබලෙන් හිටියේ. බලාගෙන ගිහම අපි දෙන්නම කලබලලා තියෙන එකම කෝල් එකට නේද? සර් මං අර ඉස්සරහා මෝල් එක ළඟ බහිනවා. என்ன சார் பார்த்துட்டு விட காசு மயான்னா